කරනවා. හැබැයි මේ හතරවෙනි assumption එකෙන් කියන්නේ capital goods එක, capital goods industry එක ප්‍රාග්ධන භාණ්ඩ වෙළඳපොළ full capacity එක යටතේ ක්‍රියා කරන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. ඒ වගේම තමයි බස් එක ගත්තොත් full employment level එක. full employment level එකක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ පූර්ණ වශයෙන් නිෂ්පාදනය වෙනවා. full employment එකක් තියෙනවා කියන්නේ පූර්ණ වශයෙන් නිෂ්පාදනයක් වෙනවා කියලා උපකල්පනය කරනවා. ඕවා තමයි assumption ටික accelerator theory එකට අදාළව. accelerator theory එකට අදාළව assumption ටික තමයි මේ. ඊට පස්සේ මේ demand for capital කියන එක ගත්තොත් demand for capital. demand for capital එක ගත්තොත් මේ demand for capital කියන්නේ ප්‍රාග්ධනයට තියෙන ඉල්ලුම. මම ඒකත් පොඩ්ඩක් කියන්නම්. demand for capital. demand for capital එක ගත්තාම demand for capital එකට තියෙන්නේ නැත්තම් ප්‍රාග්ධනයට තියෙන්නේ ව්‍යුත්පන්න ඉල්ලුමක් කියලායි අපි කියන්නේ. ඍජු ඉල්ලුමක් නෙමෙයි ව්‍යුත්පන්න ඉල්ලුම. දැන් capital එක කියලා කියන්නේ production factor එක. ඒ කියන්නේ නිෂ්පාදන සාධකයක්. එතකොට ඕනම නිෂ්පාදන සාධකයකට තියෙන්නේ වක්‍රහිපත් ව්‍යුත්පන්න ඉල්ලුම. භාණ්ඩ හා සේවා වලට නම් තියෙන්නේ ඍජු ඉල්ලුම. ඍජු ඉල්ලුමයි වක්‍ර ඉල්ලුම අතර වෙනස තමයි මම ඒ අමතරව කියන්නම්. concept එක තේරුම් ගන්න ඕන නිසා ඍජු ඉල්ලුමේදී අපි කරන්නේ ඍජු ප්‍රයෝගීතාවයක් ලබා ගන්න භාණ්ඩ වලට ඉල්ලුම් කරනවා. ඒක තමයි අපි ඍජු ඉල්ලුම කියලා කියන්නේ. එතකොට භාණ්ඩ හා සේවා වලට අපි කරන්නේ ඍජු ඉල්ලුම. මොකද ඒකෙන් අපිට ඍජු තෘප් නැත්නම් ඍජු ප්‍රයෝගීතාවයක් ගන්න පුළුවන්. හැබැයි නිෂ්පාදන සාධකයකට තියෙන්නේ, ඒ කියන්නේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වයේ නිෂ්පාදන සාධකයන් වල තියෙන්නේ වක්‍රහෙවත් ව්‍යුත්පන්න ඉල්ලුම. ඒකට හේතුව තමයි අපිට නිෂ්පාදන සාධකයකින් කෙලිම ඍජු ප්‍රයෝගීතාවයක් ගන්න බැහැ. එතකොට අපි කරන්නේ මේ නිෂ්පාදන සාධකය පාවිච්චි කරලා ඍජු ප්‍රයෝගීතාවයක් තියෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන එක. ඒක නිසායි අපි කියන්නේ නිෂ්පාදන සාධකයකට තියෙන්නේ වක්‍රහෙවත් ව්‍යුත්පන්න ඉල්ලුමක් කියලා. එතකොට මෙතන කැපිටල් එක ගැනනේ අපි කතා කරන්නේ, ප්‍රාග්ධනය ගැන කතා කරන්නේ. එතකොට ඩිමාන්ඩ් ෆෝ කැපිටල්, කැපිටල් එකට තියෙන ඩිමාන්ඩ් එක අපි කියන්නේ වක්‍රහෙවත් ව්‍යුත්පන්න ඉල්ලුම ඩිරයිව් ඩිමාන්ඩ් එකක් කියලා කියන්නේ. එතකොට මේ කියන්න පුළුවන් ඩිමාන්ඩ් ෆෝ කැපිටල් ගුඩ්. ඩිමාන්ඩ් ෆෝ කැපිටල් good is a derived demand. يعني ව්‍යුත්පන්න ඉල්ලුමක් තමයි demand for capital වලට තියෙන්නේ. demand for capital වලට තියෙන්නේ ඒකට වක්‍ර ඉල්ලුමක් නැත්නම් ව්‍යුත්පන්න ඉල්ලුමක් තියෙන එකට හේතුව තමයි අපි ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සම්පත පාවිච්චි කරලා ඍජු ප්‍රයෝගීතාවයක් ලබා දෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. එතකොට ඍජු ප්‍රයෝගීතාවයක් ලබා දෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අපි මේ කැපිටල් කියන ප්‍රොඩක්ෂන් ෆැක්ටර් එක පාවිච්චි කරනවා. ඒ නිසා කැපිටල් එකට තියෙන්නේ කැපිටල් එකට තියෙන ඩිමාන්ඩ් එක ව්‍යුත්පන්නවත් වක්‍ර ඉල්ලුමක් විදිහට තමයි කටයුතු කරන්නේ. එතකොට මම මෙතනදී තව දෙයක් කතා කරන්න. මෙතනදී අපි අර ඇක්සිලරේටර් තියරි එකේදී කතා කරා ඩිසයර් ඔප්ටිමම් කැපිටල් එකක් ගැන. ඩිසයර් ඔප්ටිමම් කැපිටල් එක ගැන. ඩිසයර් ඔප්ටිමම් කැපිටල් එක ගැන කතා කරා. ඒතකොට අපි කන්සර්න් කරනවා කිව්වේ ඩිසයර් ඔප්ටිමම් කැපිටල් එක. එතකොට desired optimum capital එක මට formula එකකින් පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒ කියන්නේ මේ capital එක desired optimum capital එක අපිට ඒක ඕන නම් k star කියලා දාන්නත් පුළුවන්. හරි. එතකොට මම මෙන්න මේ capital k එක තමයි මම සලකන්නේ desired optimum capital එක කියලා. तो डिसाइड ऑप्टिमम कैपिटल लेके අපිට ගන්න පුළුවන්. कैपिटल के इक्वल වෙනවා सिंपल के इनटू y. सिंपल के इनटू y. ඔන්න ඕක තමයි डिसाइड कैपिटल එකට අදාළ
ඊක්වේෂන් එක desired capital එකට අදාළ ඊක්වේෂන් එක තමයි ඔය ඒක ගත්තේ මේ මේකේ තියෙන variable එහා මෙහා කරලා. ඒ කියන්නේ මම මෙතන k තනි කර ගන්න ඕන නිසා capital k තනි කර ගන්න ඕන නිසා කරන්නේ මේ y එක මේ දෙපැත්තෙම වැඩි කරනවා. එතකොට මේ y ට මේ y කැපෙනවා. එතකොට y into k equal වෙනවා capital k වලට. එතකොට තමයි මේ කොටස මේ ඉන්නේ මම ලියපු කොටස ඉන්නේ. එතකොට desired capital එක equal වෙනවා. එතකොට අපිට මේ capital k වලට කියන්න පුළුවන් desired capital කියලා. flexible theory එක ගැන කතා කරද්දී ඒ කියන්නේ flexible theory of investment එකේදී මේ desired capital එක ගැන කතා කරනවා. ඒ එතන desired capital එක වගේම actual capital එක ගැන කතා කරනවා. මෙතනදී k කියලා කියන්නේ capital k කියලා කියන්නේ desired capital. මෙතන simple k කියලා කියන්නේ අර capital output ratio එක. simple k කියලා කියන්නේ capital output capital output ratio එක. මෙතන y කියලා කියන්නේ national output එක. national output එක. හිතන්න ඒ කියන්නේ මේක තේරුමක් ගන්න හිතන්න අපිට capital output ratio එක දීලා තියෙනවා පහක් කියලා. ඒ කියන්නේ simple k පහක් කියලා දීලා තියෙනවා. capital output ratio එක පහක් කියලා දීලා තියෙනවා. output එක දීලා තියෙනවා. output එක දීලා තියෙනවා unit 100ක් කියලා. output එක unit 100ක් කියලා දීලා තියෙනවා. එතකොට මේ unit 100 කියන කොටස ගන්න වාට ඕනේ desired capital එක හොයා ගන්න ඕන නම් unit 100 කියන output එක ගන්න ඕන කරන්නේ desired capital එක ගන්න නම් desired capital එක ගන්න නම් අපි මෙතන කරන්න ඕනේ මේ 100 වැඩි කරන්න ඕනේ. 100 කියලා කියන්නේ output එක. ඒ කියන්නේ y අපි වැඩි කරන්න ඕනේ ඒක අපේ මේ capital output ratio එකේ. capital output ratio එක අපිට දීලා තියෙනවා පහක් කියලා. ඒක constant අපි error assumption එකේ කතා කරනවා. constant capital output ratio එකක් තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. units 100ක් ගන්න නෑ sorry කේවල අදහස තමයි simple කේවල අදහස තමයි මේ simple k equal වෙනවා පහට. ඒකේ අදහස තමයි එක output එකක් ගන්න නම් අපි පාවිච්චි කරන්න ඕනේ capital පහක්. capital පහක් පාවිච්චි කරන්න ඕනේ. output එකක් ගන්න capital පහක් පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් output 100ක් ගන්න අපිට ඕන කරන්නේ capital ගන්න හොයන්න නම් අපි කරන්න ඕනේ 100 වැඩි කරන්න ඕනේ 5. එතකොට 5 කියලා කියන්නේ simple k අපිට උත්තරේ එනවා 500ක් කියලා. එහෙනම් unit 100ක් ගන්න අපි capital පාවිච්චි කරන්න ඕනේ ඒකක 500ක්. ප්‍රාග්ධනික 500ක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේ 500 තමයි desired capital එක කියලා කියන්නේ. desired capital එක කියලා කියන්නේ. හරි. ඕක තමයි basic එක ඕකේ. ඊට පස්සේ පැහැදිලි කරන්න නම් ඊළඟට හිතන්න අපි time period t වල ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය year 1 වල ඉන්නවා කියලා හිතන්නකො. t වල ඉන්නවා. පොඩි මේ concept එකක් හදන්න යන්නේ. ඒ නිසා පොඩ්ඩක් හිතන්න. අපි ඉන්නවා if the period t. කියන්නේ period t කියන වර්ෂයේ තුල ඉන්නවා. එතකොට period t එකේදී මම income එක හදනවා. period t එකේදී මම income එක yt කියලා ගන්නවා. period t එකේදී income එක yt කියලා පාවිච්චි කරන්න. එහෙනම් අපිට මේ period t වලදී අවශ්‍ය කරන required rate of capital එක required rate of නැත්නම් desired අපි ඒකට කියන්නේ required stock එක. ඒ කියන්නේ required stock එක. ඒ කියන්නේ අවශ්‍ය කරන ප්‍රාග්ධන තොගය required stock of capital. required stock of capital එක. නැත්නම් අපි කියන්නේ desired capital එක. මේ T1 වලදී sorry T වලදී අපිට ඕන කරන desired capital එක ගන්න නම් අපි කරන්න ඕනේ
decide capital එක ගන්න අපි කරන්න ඕනේ. දැන් income එක මම YT කියලා ගත්තා. income එක YT කියලා ගත්තා. එතකොට මේ period T එකේදී මට ඕනේ අපේ desired capital එක හොයාගන්න. તો desired capital එක හොයාගන්නේ period T එකේදී KT. එතකොට මම period T එකේදී desired capital එක KT කියලා ගන්නා. KT equal වෙනවා capital output ratio එක අපි multiply කරන්න ඕනේ අපේ Y T වලින්. එතකොට period T වලට අදාළ desired capital එක තමයි මම දැන් මේ හදාගත්තේ. මේ හදාගත්තේ period T වලට අදාළ desired capital එක. අපි අර desired capital එක හදාගෙන සූත්‍රය කතා කරේ ඒ capital K equal වෙනවා simple K into Y. එතකොට මම මේක කරේ T period T එකට අදාළව හදාගත්ත එක. මේ formula එක period T වලට අදාළව හදාගත්ත එක. එතනදී මම income එක YT කියලා සැලකුවා. ඒ වගේම තමයි period T එකේදී අවශ්‍ය කරන desired capital එක KT equal වෙනවා simple K into YT කියන කොටසට. ඊට පස්සේ period T එකේ ඉඳන් period T1 වලට එනවා. ඒක ඒ කියන්නේ next period එක. මෙතන ඉඳන් next period එකට එනවා. next period එකට එනවා. එතකොට next period එක මම සලකන්නම් T1 කියලා. මෙතන T ගත්තේ මම. මම මෙතනට එද්දි එක T1 කියලා සලකන්න. එතකොට T1 එකට අදාළ ඉන්කම් එක T1 වලට අදාළ ඉන්කම් එක මම YT1 කියලා සලකන්න. YT1 කියලා සලකන්න. එතකොට එන්නේ period T1 කියන එකේදී. period T1 එකේදී required stock of capital required stock of capital required stock of capital නැත්නම් අපි period T1 එකේදී desired capital එක අපිට ඕනේද? ඒකට period T1 එකේදී desired capital එක ගන්න අපි හරි මේ වගේමයි මෙතනදී ගත්තේ period T එකට අදාළවනේ. එතකොට දැන් අපිට ඕනේ KT1 වලට අදාළ. අපිට KT1 වලට අදාළ desired capital එක equal වෙනවා K into YT1. K වෙනස් වෙන්නේ නැහැ. K හැම තැනකම ස්ථාවර. මේක තමයි ඉස්සලා අපි assumption එක පාවිච්චි කරේ. එතකොට මම මෙතන income level එක ගත්තේ YT1 කියලා. ඒ නිසා මම simple K වැඩි කරන්න YT1 වලින්. හරි. YT 11. දැන් අපිට කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ period T එකට අදාළ desired capital එකයි period T1 වලට අදාළ desired capital එකයි කියන කොටස් දෙකම තියෙනවා. එතකොට දැන් මම මෙතනින් එන්න හදන්නේ capital stock එකේ වෙනස් වීමක් ගැන කතා කරමු. නැත්තම් net investment එක සරලව කිව්වොත් net investment එක කොහොමද හදාගන්නේ කියන එක කතා කරමු. එතකොට capital stock එකේ වෙන වෙනස් වීම. ඒ කියන්නේ period T වල ඉඳන් period T වල ඉඳන් period T1 වලට එනකොට period T1 වලට එනකොට දැන් T+1 වලට එනකොට capital stock එකේ වෙන වෙනස් වීම තමයි දැන් calculate කරන්න යන්නේ. ඒකෙන් පොඩි සූත්‍රයක් හැදෙනවා. ඒක හදාගෙන තමයි මේ හදන්නේ. එතකොට අපි ඒ capital stock එකේ වෙන වෙනස් වීම එතන net investment එක අපි ඉස්සලා calculate කරේ අපි අර මුලින්ම කතා කරනකොට net investment එක අපි calculate කරේ KT1 වලින් අපි අඩු කරා KT කොටස KT1 වලින් KT කොටස අඩු කරා. එතකොට තමයි අපිට අර net investment කියන කොටස ඒ වගේම තමයි මෙතනත් කරන්න ඕනේ. අපි මේ මෙන්න මේ තියෙන KT1 වලින් මෙතන KT එක අඩු කරන්න ඕන. KT1 වලින් KT+1 වලින් අපි අඩු කරනවා KT කියන කොටස. ඒක equal වෙනවා equal වෙනවා constant capital output ratio sorry constant capital output ratio. දැන් constant capital output ratio එක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැම තියෙනවා. ඒ වගේම තමයි දැන් Y ගත්තොත් දැන් මෙතන දැන් K ගත්තොත් K වෙනස් වෙලා නැහැ අවස්ථා දෙකේදීම. ඒ නිසා K ඒ විදිහටම මෙතනට ගන්නවා. ඒ වගේම තමයි Y ගත්තොත්
y වෙනස්වීමක් වෙලා තියෙනවා. y t වල ඉඳන් y t 1 දක්වා වෙනස් වෙලා තියෙනවා. එතකොට මම ඒක නිරූපණය කරන්න y t 1 minus y t කියලා. කියන්නේ output එකේ වෙච්ච වෙනස්වීම අපි එතනට ගලපන්න ඕනේ. එතකොට වෙනස්වීම ගලපන්නේ පසු කාල පරිච්ඡේදයෙන් පෙර කාල පරිච්ඡේදය අඩු කරලා. එතකොට capital stock එකේ වෙච්ච වෙනස්වීම calculate කරද්දී KT1 වලින් KT අඩු කරන්න ඕනේ. ඊට පස්සේ ඒක equal වෙනවා අපේ capital output ratio එකට. ඒ කියන්නේ K වලට K into YT1 minus YT. ඒ කියන්නේ output එකේ change එක තමයි මේ කොටසෙන් පෙන්වන්නේ. output එකේ change එක. ඒ කියන period එකේ වෙච්ච output change එක තමයි මේ YT1 වලින් YT අඩු කරපුවාම එන්නේ. මේ KT1 වලින් KT අඩු කරපුවාම එන්නේ capital stock එකේ වෙච්ච change එක. ඒකට මම එකට ලියන්න පුළුවන් delta KT1 කියලා. delta KT1 කියලා ලියන්න පුළුවන්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් KT1 එක ලිව්වේ ඇයි කියලා මම කියන්නම්. මෙහෙම සරල තවත් සරල කරලා හිතන්න, period T එකේදී අපිට capital stock එක තියෙනවා 1000ක් කියලා. T1 වලදී capital stock එක තියෙනවා 1200ක් කියලා හිතන්නකෝ. එතකොට ඔය 1200 හැදිලා තියෙන්නේ, ඒ කියන්නේ KT1 කියන එක හැදිලා තියෙන්නේ 1000යි අර අමතර වෙච්චිත් වෙච්ච 200යි හැදිලා. එතකොට අපි දැන් මේ KT 1000 කියන්නේ KT නේ. 1000 කියන්නේ KT. එතකොට KT1 වලින් KT අඩු කරපුවාම 200ක් උත්තරේ එන්න ඕනේ. එතකොට මේ 200 අන්තර්ගත වෙන්නේ KT වල කොටස. ඒ කියන්නේ 200 කියලා කියන්නේ KT වල කොටස. ඒ නිසායි මෙතන delta KT1 කියලා දැම්මේ. එතකොට